අයිබවන් ඔබට සුබ දවසක් වේවා. ඔබ නොයිවසිලෙන් බලා සිටි 2024 වර්ෂයේ සැප්තැම්බර් මස 12වෙනිදා සිට සැප්තැම්බර් මස 18වෙනිදා දක්වා සතිය ලග්න පලාපල. ඔබගේ ලග්නයට කොහොමද? දිනපතා ලග්න පලාපල දැනගැනීම සඳහා ඔබගේ YouTube channel subscribe කර bell icon එක ක්‍රියාත්මක කරන්න. මේ සතිය තුළ සිදුවන විවිධ ග්‍රහමාන සමගින් ඔබගේ හදානට අනුව ඔබට කොහොමද කියලා බලන්න තමයි මේ සදානම් වන්නේ. ඉතින් මේෂ රාශියේ සිට මීන රාශිය දක්වා උපන් ඔබට මේ සතිය කුමන ආකාරයේ බලපෑමක් ඇති කරනවද? ලග්න පලාපල අහලා ඒවායේ තියෙන දේවල් හොඳින් තේරුම් අරගෙන ඒ අනුව කටයුතු කිරීමට ඉඩ සලසා දීම තමයි අපගේ එකම අනුමුණ වන්නේ. ඉතින් අප දැන් මෙතැන් සිට ලග්න පලාපල එකින් එක විමසා බලමු. මේෂ ලග්නය. මේෂ ලග්නයෙන් උපන් ඔබ තනතිකාරී බව මනාව හසුරවන බවක් පෙන්නුම් කරනවා. ලග්නාධිපති කුජ තුන්වැන්නේ වික්‍රමස්ථානගතව ගමන් කළද රාහුට හිමි අද නැකතේ ගමන් කිරීම ඔබගේ උද්‍යෝගිමත් බව තරඟකාරීත්වය කෙරේ තරමක ව්‍යාකුල බවක් ඇති කළ හැකි බවක් පෙන්නුම් කරනවා. මේෂ ලග්නයෙන් උපන් ඔබගේ ධනය පිළිබඳව විමසා බැලීමේදී දේපළ හෝ තැන්පතු පිළිබඳව සාමාන්‍ය තත්ත්වයන් පෙන්නුම් කරන බවක් පෙනී යනවා. ගණදෙන පිළිබඳව කතාබහ යම් පමණට ශාස්ත්‍රීය බවක් ගෙන දිය හැකි. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව විමසා බැලීමේදී රැකියාවේ කටයුතු පිළිබඳව යම් යම් වෙනස් වීම වලට ඉඩ ඇතත් ඒ තුළින් ලැබීම් කෙරෙහිද ශුභවාදී තත්ත්වයන් හෙළි කරන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී ඉතා යහපත් පිහිටීමක් වන බවක් පෙන්නුම් කරනවා. රාජ්‍ය වර ප්‍රසාදයන්ට උවද ඉඩකඩ ලැබෙන තත්ත්වයන් පෙන්නුම් කරනවා. ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී විවාහ යෝජනා සම්බන්ධව යම් යම් පැහැදිලිතා ඇතිවීමට ඉඩකඩ තිබෙන බවක් පෙන්නුම් කරනවා. ගෙදර කටයුතු වලදී අසාමාන්‍ය වියදම් ඇතිවනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී රුධිර සීනි මට්ටම් පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් විය යුතු බවක් පෙන්නුම් කරනවා. සතියක වන විට සහනත් වීමට පුළුවනි. මේෂ ලග්නයෙන් උපන් ඔබගේ ජය අංකය ලෙස අංක 1ද ජය වර්ණය ලෙස තව පැහැයද ශුභ දිනය ලෙස ඉරිදා දිනයද යොදා ගන්න. වෘෂභ ලග්නය. වෘෂභ ලග්නයෙන් උපන් ඔබට ප්‍රසිද්ධ කටයුතු වලදී ගැටළු ඇති විය හැකි බවක් පෙන්නුම් කරනවා. ලග්නාධිපති සීකරු තෙවැන්නේ හා දුර්වලව ගමන් කරන මෙම සතිය ඔබට ප්‍රසිද්ධ කටයුතු සම්බන්ධව යම් යම් ව්‍යාකූලතාවයන් ඇති කළ හැකි බවක් පෙන්නුම් කරනවා. එතරම් බරපතල නවනවා. වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ ධනය පිළිබඳව විමසා බැලීමේදී මිල මුදල් ගණදෙන පිළිබඳව නිර්වලතාවයන් ගැන උනන්දු විය යුතු බවක් පෙන්නුම් කරනවා. ඉක්මන් කම පාලනය විශේෂයි. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී පුද්ගලික රැකියා කටයුතු වල යෙදෙන අයට යම් යම් පසුගාමී තත්ත්වයන් ඇති කළ හැකි බවක් පෙන්නුම් කරනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී කලා ක්ෂේත්‍රය හා සම්බන්ධ විෂය අධ්‍යාපනය කෙරෙහි යම් යම් අපහසුකම් ඇති කළ හැකි බවක් පෙන්නුම් කරනවා. ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී විවාහ යෝජනා සම්බන්ධව පවුලේ හදිසි නොසන්සුන්කම් ඇතිවීමේ ඉඩකඩක් පවතින බවක් පෙන්නුම් කරනවා. තමන්ට පාඩු විය හැකි තත්ත්වයන් නොදැනුවත්කම නිසා තමන්ම ඇති කරගත හැකි බවක් පෙන්නුම් කරනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී පපුවේ තදගතිය සුළු වශයෙන් ඇති කළ හැකි බවක් පෙන්නුම් කරනවා. ආහාර ජීර්ණ ස්වභාවයේ වෙනස්කම් ගැන සැලකිලිමත් වන්න. වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ ජය අංකය ලෙස අංක 1ද ජය වර්ණය ලෙස තඹ පැහැයද ශුභ දිනය ලෙස ඉරිදා දිනයද යොදා ගන්න. මෙතන ලග්නය. මෙතන ලග්නයෙන් උපන් ඔබගේ තරඟකාරී හැඟීම් ක්‍රියාත්මක වන බවක් පෙන්නුම් කරනවා. ලග්නාධිපති බුධ ක්‍රමක්‍රමයෙන් තම උච්ච රාශියට ගමන් කරමින් තුන් වැන්නේ ගමන් ස්වභාවයන් වේදන සන්නිවේදන ක්ෂේත්‍රයට සමතා වඩාත් තහවුරු කරන බවක් පෙන්නුම් කරනවා. මෙතන ලග්නයෙන් උපන් ඔබගේ ධනය පිළිබඳව විමසා බැලීමේදී අන්‍යෝන්‍ය සම්බන්ධතා ඔස්සේ වඩා සුහදයරින් මිල මුදල් පරිහරණය සම්බන්ධතා තහවුරු කරන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී රැකියාවේ කටයුතු වලදී තරමක ව්‍යාකූලතාවයන් ඇති කළ හැකි අතර ගමන් බිමන් වලටද යොමු වීම ඇති කරවන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී කලා ක්ෂේත්‍රයේ විෂයන් කෙරෙහි උනන්දු වීමක් ඇති කළ හැකි අතර විභාග පරීක්ෂණ ආදීදී වඩාත් උනන්දුවෙන් ක්‍රියා කළ යුතු බවක් පෙන්නුම් කරනවා. ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී
දොළහ ධාතන යන දිනයන් විවාහ යෝජනා සම්බන්ධතා සඳහා ඊතා ශක්තියක් විය හැකි බවක් පෙන්වම් කරනවා. එහෙත් අනවශ්‍ය ඉක්මන්කාරී තත්ත්වයන් මනාව පාලනය කරගත යුතු වනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී හිසේ කැක්කුම් ගතිය, ජලය සම්බන්ධ පීඩා ගැන වඩාත් ආරක්ෂාකාරී විය යුතු බවක් පෙන්වම් කරනවා. මිතුරු ලග්නයේ උපන් ඔබගේ ජයන්ගේ ලෙස අංක පහද, ජයවර්ණය ලෙස ලාකුල පෙහෙත, ශුභ දිනය ලෙස බදාදා දිනයද යොදා ගන්න. කඩක ලග්නය. කඩක ලග්නයේ උපන් ඔබට මුදල් භූතය වැඩි වාසිගෙන දෙන බවක් පෙන්වම් කරනවා. ලග්නාධිපති සාද තම ගමන හය වැන්නේ ආරම්භ කරන මුල් දින දෙක සාමාන්‍ය හෝ කඩතරවත් තම බුද්ධිමය ශක්තියෙන් යමක් අත්පත් කර ගැනීමට හැකිවන බවක් පෙන්වම් කරනවා. කඩක ලග්නයේ උපන් ඔබගේ ධනය පිළිබඳව විමසා බැලීමේදී ඔබේ ලැබීම් කෙරෙහි කතාවට නව ජීවමාන ශක්තියක් ලැබෙන බවක් පෙන්වම් කරනවා. එසේම එහි ගැඹීර තත්වය ඇති කළ හැකි බවක් පෙන්වම් කරනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී රැකියාවේ කටයුතු වලදී ආඹ වියහියදම් තත්වයන් නැති කළද ආඹව වාසිද නැති නොවන බවක් පෙන්වම් කරනවා. තාක්ෂණ කාර්මික ශේත්‍රවල අයට විශේෂයි. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී අධ්‍යාපන කටයුතු වල කිසියම් බාධක තත්වයන් පෙන්වම් කරන අතර වියහියදම් ඇති වීමකටද ඉඩ ඇතිවන බවක් පෙන්වම් කරනවා. ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී 14-15 දිනයන් සාමාන්‍යයෙන් යහපත් වුවත් විවාහ කටයුතු සම්බන්ධව ස්ථාවර තත්ත්වයන් ඇති කර ගැනීම ඉතා හොගට වන බවක් පෙන්වම් කරනවා. ගෙදර කටයුතු වලදී දැඩි අනම්‍යශීලී බව පාලනය කරගන්න. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී හදිසි තුවාල වියලි සෙම් ගති වලට ඉඩකඩ පෙන්වම් කරන බවක් පෙනී යනවා. කටක ලග්නයේ උපන් ඔබගේ ජයන්ගේ ලෙස අංක තුනද ජයවර්ණය ලෙස රන්වන් පැහැද ශුභ දිනය ලෙස බ්‍රහස්පතින්දා දිනයද යොදා ගන්න. සිංහ ලග්නය. සිංහ ලග්නයේ උපන් ඔබට මිලමුදල් සහනයක් ගෙනෙන බවක් පෙන්වම් කරනවා. ලග්නාධිපති රවි සක්ෂේත්‍ර බලයෙන් ලග්නයේ තවදුරටත් ගමන් කරනුයේ මුල් දින තුනේය. එතෙක් කාලය සුපුරුදු ලෙසත් ගතවන අතර ඉන්පසු කාලය මුදල්මය වශයෙන් යහපත් අතට හැරෙනවා. සිංහ ලග්නයේ උපන් ඔබගේ ධනය පිළිබඳව විමසා බැලීමේදී මුල් දින කිහිපයට වඩා පසු දින කිහිපය වඩා යහපත් වන බවක් පෙන්වම් කරනවා. පවුලේ දේපළ වඩාත් ස්ථාවර බවකට හැරෙනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී වාණිජ වෙළඳ හෝ බැංකු ක්ෂේත්‍රවල වැඩ කරන අයට සුපුරුදු තත්ත්වයම පවතින බවක් පෙන්වම් කරනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී මුල් දින තුනම සාමාන්‍යයෙන් හිතකර බවක් ගෙන දෙන බවක් පෙන්වම් කරනවා. ජලය වාණිජ කටයුතු සම්බන්ධ වෘත්තමය හැදෑරීම් වලට සාමාන්‍ය වශයෙන් යහපත් වෙනවා. ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී විවාහ කටයුතු මෙන්ම පාර්ශ්වීය සම්බන්ධතාවයන්ගේ ගැටලු සහගත තත්ත්වයන් නැතිවිය හැකි බවක් පෙන්වම් කරනවා. තම අනම්‍යශීලී තත්ත්වයද ඊට පාදක විය හැකි. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී 14-16 දිනවල සෙම් සහිත බවක් ඇති කළ හැකි බව පෙන්වම් කරනවා. සිංහ ලග්නයේ උපන් ඔබගේ ජයන්ගේ ලෙස අංක එකද ජයවර්ණය ලෙස තඹ පැහැද ශුභ දිනය ලෙස ඉරිදා දිනයද යොදා ගන්න. කන්‍යා ලග්නය. කන්‍යා ලග්නයේ උපන් ඔබට සහිත සිටින අයගේ උදව් ලැබෙන බවක් පෙන්වම් කරනවා. ලග්නාධිපති බුධ වැයස්ථාන ගත වූද මෙතෙක් ගමන් කළ මා නැගතින් සිකුරු හිමේ පොපල් නැගතම මාරු වීම ඔබට වඩාත් ශුභ බවක් පෙන්වම් කරනවා. සහිත සිටින අයගේ උදව් උපකාර පෙරට වඩා සමීප බවක් පෙන්වම් කරනවා. කන්‍යා ලග්නයේ උපන් ඔබගේ ධනය පිළිබඳව විමසා බැලීමේදී සුළු වශයෙන් ඔබද වැඩි මුදල් ලැබෙන කටයුතු යහපත් බවක් පෙන්වම් කරනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී රැකියාවේ කටයුතු වලදී ඇතිවිය හැකි ආම බාධක ගැන සැලකිලිමත් විය යුතු බවක් පෙන්වම් කරනවා. මුල් දින කිහිපයේ යම් දුරකට අපහසුතා පාලනය විය හැකි බවක් පෙන්වම් කරනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී අධ්‍යාපන කටයුතු වල සාමාන්‍ය ප්‍රමාදකාරී තත්ත්වයන් ඇති කළ හැකි බවක් පෙන්වම් කරනවා. 14-15 දිනයන් සාමාන්‍යයෙන් යහපත් වනවා. ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී ඍජුව නොදැනෙන ගැටලු සම්බන්ධව විශේෂයෙන් සැලකිලිමත් විය යුතු බවක් පෙන්වම් කරනවා. 16 දින දක්වා කාලය විශේෂයි. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී වැටීම් සම්බන්ධව විශේෂයෙන් සැලකිලිමත් විය යුතු බවක් පෙන්වම් කරනවා. කන්‍යා ලග්නයේ උපන් ඔබගේ ජයන්ගේ ලෙස අංක පහද ජයවර්ණය ලෙස ලාකුල පැහැද ශුභ දිනය ලෙස බදාදා දිනයද යොදා ගන්න.
තුලා ලග්නජ තුලා ලග්නෙන පන්න ඔබට සතියකදී ශක්තිමත් කාලයක් උදාවන බවක් පෙන්වුම් කරනවා. ලග්නාධිපති සිකරු මෙතෙක් ගමන් කළ වැය ස්ථානයෙන් මෙතේ ලග්න ස්ථානයට පැමිණ සෝක්ෂේත්‍ර වීම මෙම සතියකදී සිදුවනවා. මෙතෙක් පැවති අඩුපාඩු සහිත පැවැත්ම බොහෝ දුරට වෙනස් වී යහපත් සැහැල්ලු තත්වයකට පත්වනවා. තුලා ලග්නෙන පන්න ඔබගේ ධනය පිළිබඳව විමසා බැලීමේදී ඔබට ලැබී යුතු හිමිකම් පිළිබඳව උනන්දු වුවද තෘප්තිමත් වීමට ලාන්වීම ඔබට දෙය හැකි බවක් පෙන්වුම් කරනවා. විශේෂයෙන් උරුමගත දේවල් සම්බන්ධයෙන් ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී 14-15 දිනයන් සාමාන්‍යයෙන් යහපත් වන බවක් පෙන්වුම් කරනවා. සිතේ පැවති චංචල ස්වභාවයන් බොහෝ දුරට පාලනය වනවා. ජලය හා සම්බන්ධ කටයුතු කරන අයට වඩාත් විශේෂ විය හැකි. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී ඉගෙනීම් කටයුතු වල අක්‍රමවත් ප්‍රමාදකාරී තත්ත්වයන් නැතිවන බවක් පෙන්වුම් කරනවා. ශ්‍රම අධ්‍යාපන කටයුතු වලට සාමාන්‍යයෙන් යහපත් වනවා. ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී විවාහ යෝජනා සම්බන්ධව ඉක්මන් ආරංචි තොරතුරු ඇති වුවද ප්‍රයෝජන බොහෝ දුරට අඩුවිය හැකි බවක් පෙන්වුම් කරනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී රුධිර සීනි මට්ටම් පාලනය මෙන්ම කෘතිම පාන වර්ග සම්බන්ධව ප්‍රවේශම් වේ යුතු බවක් පෙන්වුම් කරනවා. රසකාරක ද්‍රව්‍ය සම්බන්ධව විශේෂයි. තුලා ලග්නෙන පන්න ඔබගේ ජයන්ගේ ලෙස අංක නවයද ජයවර්ණය ලෙස නිල් පැහැයද ශුභ දිනය ලෙස සෙනසුරාදා දිනයද යොදා ගන්න. වෘජික ලග්නය. වෘජික ලග්නෙන පන්න ඔබට සාමාන්‍ය පැවැත්ම කරදර සහිත බවක් පෙන්වුම් කරනවා. ලග්නාධිපති කුජ අටවැන්නේ රාහුට හිමි අද නැගතේ ගමන් ගන්නා මෙම සතිය බොහෝ දුරට ඔබට කරදරකාරී තත්ත්වයන් ඇති කළ හැකි බැවින් ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතු බවක් පෙන්වුම් කරනවා. වෘජික ලග්නෙන පන්න ඔබගේ ධනය පිළිබඳව විමසා බැලීමේදී පාර්ශ්වීය සම්බන්ධතාවයන්ගෙන් ප්‍රයෝජන ලැබීමේ ඉඩකඩ ඉතාසල වශයෙන් ඇති කළ හැකි බවක් පෙන්වුම් කරනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී රාජ්‍ය සම්බන්ධතා හෝ රාජකාරී කටයුතු වල යෙදෙන අයට වැඩි ශක්තියක් නායකත්වයක් හෝ වගකීම් පැවරණ ලැබිය හැකි බවක් පෙන්වුම් කරනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී ක්‍රමවත් මානසිකත්වයකට ඇති ඉඩකඩ අඩුවිය හැකි අතර එකම අරමුණක රැඳී සිටීමට අපහසු විය හැකි බවක් පෙන්වුම් කරනවා. ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී යමක් කමක් ඇති අය හා මෙන්ම මනා පෙනුමක් ඇති අය හා විවාහ යෝජනාවන්ට ඉඩ ඇති කළ හැකි බවක් පෙන්වුම් කරනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී බඩ පිබුම වැනි අවස්ථා සුළු වශයෙන් ඇති කළ හැකි බවක් පෙන්වුම් කරනවා. වෘචික ලග්නයෙන් උපන් ඔබගේ ජයාන්ක ලෙස අංක 1 සහ අංක 3ද ජයවර්ණ ලෙස තඹ පැහැ සහ රන්වන් පැහැද ශුභ දින ලෙස ඉරිදා දින සහ බ්‍රහස්පතින්දා දිනයද යොදා ගන්න. ධනු ලග්නය. ධනු ලග්නයෙන් උපන් ඔබ ඉවසීමෙන් කටයුතු කළ යුතු බවක් පෙන්වුම් කරනවා. ලග්නාධිපති ගුරු තවදුරටත් බාධක රාශි ගතව ගමන් ගන්නා මෙම සතියේ බොහෝ අසිරිතාවලදී බොහෝ දුරට මහත් ඉවසීමෙන් කටයුතු කළ යුතු බවක් පෙන්වුම් කරනවා. ධනු ලග්නයෙන් උපන් ඔබගේ ධනය පිළිබඳව විමසා බැලීමේදී මිල මුදල් දේපළ පිළිබඳ තරඟකාරී කටයුතු වලින් එතරම් ප්‍රයෝජනයක් ගෙන නොදනා බවක් පෙන්වුම් කරනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී රැකියා කටයුතු වලදී මෙතෙක් පැවති අප්‍රසිද්ධ හෝ රහස් පෙළඹ වීමේ ක්‍රම ක්‍රමයෙන් පාලනය වන බවක් පෙන්වුම් කරනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී තාක්ෂණ කාර්මික ශේෂ්ත්‍රාණි සාමූහික හෝ ප්‍රායෝගික කටයුතු වල යෙදෙන අයට ශුභ බවක් පෙන්වුම් කරනවා. ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී සතියක වන විට ඉක්මන් විවාහ යෝජනාවන් පිළිබඳ මැදිහත් වීම වලට ඉඩ ඇති කරන බවක් පෙන්වුම් කරනවා. ගෙදර කටයුතු වල අවිවේකී ඇතත් බරපතල කරදරකාරී තත්ත්වයන් නැති නවනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී ශරීර උෂ්ණාධික බව තවදුරටත් පාලනය කරගත යුතු බව පෙන්වුම් කරනවා. අම්ල පිත්ත වැනි තත්ත්වයන් නැති අයට විශේෂයි. ධනු ලග්නයෙන් උපන් ඔබගේ ජයාන්ගේ ලෙස අංක 1ද ජයවර්ණය ලෙස තඹ පැහැද ශුභ දින ලෙස ඉරිදා දිනයද යොදා ගන්න. මකර ලග්නය. මකර ලග්නයෙන් උපන් ඔබට මුල් දින කිහිපෙම සංසුන් හැඟීම් ඇතිවන බවක් පෙන්වුම් කරනවා. ලග්නාධිපති ශනි වක්‍ර ස්වභාවයෙන් දෙවැන්නේ ගමන් කරන මෙම සතියද පොලේ වැඩ කටයුතු මෙන්ම පොදු කටයුතු හා සම්බන්ධතාවන්ද පවතින බවක් පෙන්වුම් කරනවා. මකර ලග්නයෙන් උපන් ඔබගේ ධනය පිළිබඳව විමසා බැලීමේදී මිල මුදල් පරිහරණය සම්බන්ධව එතරම් සතුටුදායක බවක් නොදෙන තරම් බව පෙනී යනවා.
ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී දැනට තම රැකියා කටයුතු වල සුබවාදී බවක් පෙනෙන්නට නැතද සති අන්තය වන විට වඩාත් පැහැදිලි තෘප්තිමත් අවස්ථා මතු කර දෙන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී ගුරුවරුන් හා සම්බන්ධතා තහවුරු කර ගැනීමට උත්සාහ කරන යුතු බවක් පෙන්නුම් කරනවා. මූල්‍ය ගණිතන සම්බන්ධ හැදෑරීම් වලට විශේෂයි. ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී 14-15 දිනයන් විවාහ යෝජනා සම්බන්ධතා සඳහා වඩා ප්‍රයෝජනවත් වන බවක් පෙන්නුම් කරනවා. අපහසුතා බොහෝ දුරට මගහැරෙනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී හදිසි තුවාල මුද්‍රා අමාරුකම් පිළිබඳව සැලකිලිමත් විය යුතු බවක් පෙන්නුම් කරනවා. මකර ලග්නයෙන් උපන් ඔබගේ ජයග්‍රහණය ලෙස අංක 3ද, ජයවර්ණය ලෙස රන්වන් පැහැද, ශුභ දිනය ලෙස බ්‍රහස්පතින්දා දිනයද යොදා ගන්න. කුම්භ ලග්නය. කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ නායකත්ව මෙහෙයුම් අපහසුතා ඇති කරන බවක් පෙන්නුම් කරනවා. ශනි ලග්නාධිපතිව වක්‍රව ලග්නයම තවදුරටත් ගමන් කරන මෙම සතියද බොහෝ දුරට පෙර පරිදිම වන බවක් පෙනී යනවා. කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ ධනය පිළිබඳව විමසා බැලීමේදී මෙල මුදල් පරිහරණ ගැටලු වෙනුවෙන් උනන්දුවක් ඇති කළද එය මෙහෙයවීම පිළිබඳ ගැටලු ඇතිවීමට හැකි බවක් පෙන්නුම් කරනවා. ගමන් වියදම් විශේෂයෙන් පාලනය කර ගන්න. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී කලා ශාස්ත්‍රයේ රැකියා කටයුතු වල යෙදෙන අයට මෙතෙක් තිබූ බාධක තත්ත්වයන් සත්‍යාන්තය වන විට මගහැරෙන බවක් පෙන්නුම් කරනවා. කටයුතු සංවිධානය හා පෙළ ගැස්ම ගැන අවධානය අවශ්‍යයි. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී ඉගෙනීමේ කටයුතු වල හදිසි වෙනස්කම් වලට ඉඩ ඇතිවිය හැකි බවක් පෙන්නුම් කරනවා. කාර්මික වේශයන්ට සාමාන්‍ය පහසුකම් අත්විය හැකි. ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳ විමසා බැලීමේදී විවාහ යෝජනා කෙරෙහි හෙතරම් ගැළපෙන වටපිටාවක් පෙන්නුම් නොකරන බවක් පෙනී යනවා. පෞලික කටයුතු වලද පිළිවෙල වෙනස් විය හැකි. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී උදරගත හදිසි වේදනා කැක්කුම් ඇතිවිය හැකි බවක් පෙන්නුම් කරනවා. කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ ජයග්‍රහණය ලෙස අංක 3ද, ජයවර්ණය ලෙස රන්වන් පැහැද, ශුභ දිනය ලෙස බ්‍රහස්පතින්දා දිනයද යොදා ගන්න. මීන ලග්නය. මීන ලග්නයෙන් උපන් ඔබට තරගකාරී හැඟීම් තවදුරටත් ඇතිවන බවක් පෙන්නුම් කරනවා. ලග්නාධිපති ගුරු තුන් වැන්නේ උපජය ස්ථානයේ කුජ හිමේ මුව සිරස නැගදේ ගමන් කරන මෙම සතියද අපේක්ෂිත ප්‍රයෝජන ලැබීම තවදුරටත් සීමා වන බවක් පෙන්නුම් කරනවා. මීන ලග්නයෙන් උපන් ඔබගේ ධනය පිළිබඳව විමසා බැලීමේදී පවුලේ භූමිගත දේපල සම්බන්ධව යම් යම් කටයුතු කෙරෙන මුත් ප්‍රයෝජන සාපේක්ෂව අඩුවිය හැකි බවක් පෙන්නුම් කරනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී මුල් දින කිහිපෙම හිතට සාමාන්‍ය වශයෙන් සහනශීලී බවක් ගෙන දෙන බවක් පෙන්නුම් කරනවා. ජලය ද්‍රව කටයුතු වල යෙදෙන අයට විශේෂයි. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී ජල ශේෂර සම්බන්ධව වෘත්තීය පාඨමාලා හැදෑරීමට ඉතා සුදුසු වන බවක් පෙන්නුම් කරනවා. ඉක්මන් උනන්දු වල යහපත් වෙනවා. ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී විවාහ යෝජනා හෝ ඒ ගැන කතාබස් වල මෙතෙක් පැවති සැඟවුන ස්වභාවයන් බොහෝ දුරට ඉවත් වීමකට ඉඩ තිබෙන බවක් පෙන්නුම් කරනවා. 12-15 දක්වා කාලයන් වඩාත් පහසු වන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී ශරීර උෂ්ණාධික බව සාමාන්‍යයෙන් දැනෙන අතර ස්නායු අපහසුතා ගැන සැලකිලිමත් වේ යුතු බවක් පෙන්නුම් කරනවා. මීන ලග්නයෙන් උපන් ඔබගේ ජයග්‍රහණය ලෙස අංක 3ද, ජයවර්ණය ලෙස රන්වන් පැහැද, ශුභ දිනය ලෙස බ්‍රහස්පතින්දා දිනයද යොදා ගන්න.